හි පසිිකෝ ඒහි පසිිකෝ එ දනුමය දකින්න නමුතස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමුෝතස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමුතත්ස භගවතුවරහතු සම්මා සම්බුද්ධස්ස භාග්‍යවත්තු අරහත්තු සම්මා සම්බුදු රජාණන් වහන්සේට අපගේ හද පිරි නමස්කාරය වේවා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් මහා කරුණාවපදවා දේශනාකොට වදාළ උතුම් ශ්‍රී සද්ධරමයටද. අපගේ හද පිරි නමස්කාරය වේවා. භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ආයමහා සංගරත්නයටද අපගේ හද පිරි නමස්කාරය වේවා අතිපූජනීය ත්‍රයිනිකායික මහානායක, අනුනායක ස්වාමින්න් වහන්සේලා වරප්‍රමුක පූජනීය වන්දනීය මහා සංගරත්නයෙන් අවසරයි. ස්වර්ණවාහිනය සමඟ උදෑසනම පින් සිතිං ඒආත්මක වී සිටින කාරුණෙක සැදහැති පින්වත්නේ. පළමෙන් ඔබ හැමටම ආශිර්වාදසිත් පාර්ථනා කරනවා අද්‍යවසේදී බො විසින් බලාපොරොත්වන සියලු දැහැමි යහපත් කටේතු සරුව ප්‍රකාරීම සාර්ථකතර පත් කර ගන්නට තෙරුවනේ අනන්ත ආශිරුවාදය වගේම සලු දෙවියන්ගේ දේව රැකවරන ලැබේවා 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 කියලා ආශිරවා දෙසෙත් පාර්ථනා කරනවා. හැමටම සුබ උදෑසනක් වේවා. සුපින් වත්න ප්‍රියදේවල් නිසා දුකහටගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කලානේ. මේක කෙනෙකුට ගඩක් පුුවන් තවෙනට නොතේරෙන්ඩක් පුළුවන්. කෙසේ හෝ තේරුම් ගැනීම තේරුම් නොගැනීම පස කලා අප ඉස්සලා බුද්ධිමත්ව හිතමු මේ කාරණය කොහොම එකක්ද කියලා. බුදුරජාණන් වහන්සේ ජියමානව වැරසිටි කාලේ වහන්සේ පිහිතවෙච්චි පිරිිස මෙපමණයි කියලා අපිට ගණන් කරලා ගනං හදල කියන්නට පුළුවන්කමක් ැැ පස් දෙනෙකුගින් ආරම්භ කරපු ධර්මා ප්‍රචාරය. උන්වහන්සේ පිරනම් පානකොට. ලක්ෂ සංඛ්‍යාත පිරිස් උතුම් ධර්මාබෝධීයට පත්වෙලා තියෙනවා. අපි ගත්තොතුන් විනේපිටකේ මහාවක්්ග පාලී සඳහන් වෙනවා බිම්බිසාර රජ්ජුරුවෝ මාර්ගප්ඵල්ල ලබපු දවස. බුදුරජාන් වහන්සේ තුන්බෑ ැටිල්ල සහෝදරයන්ව දමනය කළා සදා දමනය කළ උරුවෙලකස්සපු ලොකු සහෝදරයට හිටියා තමන්ගේ ශිෂ්‍යු පන්සීයක්. ඒවගේම නදීකස්සපු කියන දෙවන සහෝදරයාට මධදුමයට හිටියා ශිශ්‍යෝ තුන්සීයක්. ගයාකශ්‍යපතුයි බාලයා ගයාකස්සපට හිටියා ගෝලයෝ දෙසීයක්. එතුර අයි අන්ඩිට පන්සීයයි මධ්දුමයාට තුන්සීයැයි බලයාට දෙසීයයි. එතුකොට පන්සීයයි තුන්සයේ ටසීයේ ටසීයයි දෙසැයි දාහයි. දැව කෝම ගෝලියෝ දාහක් අයියමලෝ තුන් දෙෙනගේ. මේගොල්ලෝ ගිනි දෙවියන් තමයි පිද්දවී. ගින්නට පුද පූජා පවත්තමින් මේගොල්ලො ආත්මය සුවපත් කරන්නටවෙරවීරිය දරපුය. මේකො වෑහ මවංකයි. හැබැයි ගොල්ලෝ අනුගමනකර පතිපදාව තමයි වැරදදිී. බුදුරජාණන් වහන්සේ මේ අයට උතුම් චතුරහරි සක්්‍ය ධර්මය දේශනා කළා. එ දේශනාට විශේෂ නමක් කියනවා. ආධිත්්‍ය පරියාය සූත්‍රය ගින්නම උපමාවට අරගෙන බුදුරජාණන් වහන්සේ ගින්න ඇසුරු කරගෙන ධර්මයක් දේශනා කළා මහනිෙනී මේ ඇස ඇවිලෙනවා.ඒ රූප ඇවිලෙනවා. චක්කු විඤ්ඥානය ඇවිල්ලෙනවා කණ ඇවිලෙනවා ශබ්ද ඇවිල්ලෙනවා සෝත විඤ්ඥානය ඇවිලෙනවා මේ දිව මේ නාසේ ඇවිලෙනවා ගන් ඇවිලෙනවා ඒවගේ ගාන විඤ්ඥානය ඇවිලෙනවා මහනනී මේ දිව ඇවිලෙනවා දිවර්ධන රස ඇවිලෙනවා ජිව්වා විඤ්ඥානය ඇවිලෙනවා මේ කය ඇවිලෙනවා ඒවගේ කයටදන ශබ්ද යට දැනෙන පහස ඇවිලෙනවා ඒවගේ කායි විඤ්ඥානය ඇවිලෙනවා මහනිනි හිත ඇවිලෙනවා සිතට එන්න සිටවිලි ඇවිලෙනවා. ඒගේ මේ මනෝ විඤ්ඥානය ඇවිලෙනවා කියලා ගින්න මුල්කරගෙනම බදුරජාන් වහන්සේ ධරමයක් දේශනා කළා. දේශනාව අවසානයේදී අයමලෝ දහස් දෙනාම තු එක්දස් තුනක් උතුම් අරහත්තයට පත්වෙනවා හ පත්වච්ච රහතුන් දහසක් පිරිවරාගෙන අපගේ බාගතන් වහන්සේ බුද්ධගයාව දේශය ඉඳලා රජගහනුවර පැත්තට විිම්බිසා රජරුවන්ගේ රාජධානී පැත්තට වැඩම කරනවා. මේ පිළිබඳව ආරංචි වුනා බිම්බිසාර රජරුවන්ට විම්බිසාර රජරුවෝ දොළොස් නහොතයක් සෙනග පිරිවරාගෙන නහුතයක් කගෙන දහ දාහක් සෙනගට දොළොස් නහතයක් කියනව එතකොට ලක්ෂ විසිදදාහක සෙනඟක් පිරිවරාගෙන තමන්ගේ රාජසේනාව සමග භාගිතුන් වහන්සේ වැඩම කරනව කියල සතුටටමම්බිසා රජ්ජරුවූ රජගානුවරඉඳලා ගයාව පැත්තට පැමිණෙනව මාහාසේනා සහිතව ඔයාතරේ බුදුරජාණන් වහන්සේගේ මනගැහීමත් මෙම්බිසා රජරුවන්ගේ මුණගැහීමත් සිද්ද වුණ මහා පිරිසක් මහා පිරිසකරුස ද ලාංකිකගැ හැටි අපිට න මහා පිරිසක්වටසට අමුතුයි ඉන්දිය වැද්දට අත්. සාමාන්‍ය අපි නගරක ගත්ත මහා පිරිස්සින්නවා. අපේ මහාපිරිස් සබට දෙදකඟ ලැන එක්කු මොක්කරි ජන බලමුළුවක් පවත්න්න ටෝන. ඒ මනත මොකක්කරි රටේ කැරැල්ලක් ඇතිවෙන්න ටෝනේ මුොකර උත්වයක් පවතින්න ටෝන. එම ක්‍රීඩාතරගයක් වෙන්න පුළුව ද සාමාන්‍ය දවස් වොටත් එහෙම සෙනග ඉන්න අපි ගත දුම්රිය පලවල් වල හරයට සෙනග පාන දුම්ර්‍රපොළවල් අපට හිස්කෙ ටික විතර පයින්නේ. ඒ තරම් මහා ජනගහනයක් ඉන්න අදර පවා. ඉන්දියාව ගෙන දන්න ඉන්දියාව චරිකා කරපු අය මේ පිළිබඳව බොහෝමයක් දන්නවා. අපි දමුදිය වන්දනාකර උපසකම් මල පවා. එතකොට බුදුරජාණන් වහන්සේ රුක්ෂ වනක වැඩ සිටිය. ප්‍රහතන් වහන්සලත් බුදුරජාන්සක පසු පසින් වැඩ හිටිය ිබිසා රජරුව ප්‍රදාන අ දොළොස් නහුතයක් වූ ජනකායත් තැම් පත් වනා පැත්තකි. දැන් බුදුරජාන්ස ිම්බිසා රජරුවන් නැතුළ පරිස මොල් කරගෙන. බුදුරජාණන් වහන්සේටම ආවේනික සාමුකන්සික දේශනාව දේශනා කළ. සාමුකන්සික දේශනාව කලා කිය බදුජාණන්හන්සේ චතුරවාර් සතති ධර්මය දේශනා කරන්න කලින් අනු පිළිවෙල කතාවක් කරනවා. එක බුදුවරුන් ධර්ම දේශනා කර ක්‍රම. ඒ තමයි දානකතා සීලකතා, සග්ග කතා, කාමානං ආදීනවං ඕකාරන් සංකිලේසං නෙක්කම්මේච ආනිසංසං උනස දන්දීමේ වටිනාකම ගැන කතා කරනවා. සිල් ආරක්ෂා කිදීමේ වටිනාකම ගැන කතා කරනවා. ධනසීල ආදී පින්කං කරන අය සුගතියේ එපදීමේ වටිකම ගන්න්නස දහම් දෙසනවා සද්ග කතා වන්ස දේශ කරනවා දන්දීල සිල්ට කළ සුගතිය ගියත් ඒ සුගති ජීවිතයත් අනනිත්‍යයි. ඒ දිව්‍ය ආවි දිව්‍ය බල දිව යස දිව්‍ය පරිවාර සම්පත් කෙලෙස යාමෙන් අනිත්්‍යවී යාමෙන් ඒ දෙවරු පවා ඇතැම්විට ධර්මාබෝධයක් නොලබා පාඩ වැටන තිනට කඩ වැඩි. ලැස කාමේ ආදීනව දේශනා කරනො කාමානං ආදීනවා. නෙක්කම්මේච ආනිසංසා ඕකාරන් සංකිලේසාං කෙස්තුල ආදීනව වන්ස දශනා කරනවා. කෙනි සත්වයන් නිරේයට වැටන හැටි. තෙරිසන් සත්තු වෙන හැටි ප්‍රේතියන් වන හැටි. නොයකුත් අපකීර්තීන්ට පත්වන හැටි කෙලෙස් නිසා බුදුරජාණන්ස කෙලෙසුන්ගේ ආදීනව දේශනා කරනවා. උහන්සේ අවසාට දේශනා කරවා නෙක්කම් මේේච ආනිසංසං මේ සියල් දුක්වොලිං නිදහස් වෙන්ඩ මේ කාමයන්ගෙන් අත්මිදී මේ තින වටිනාකම තැන් පෙරිස මේ දේශනාවට ඇහුංකන් දෙනකොට ඒ පිරිස්සේ හිත එකඟ වුණා හැම දිනාගේම හිත එකම හිතක් බවට පත් වෙලා එක වගේම හිත් බවට පත් වෙලා ඇගේ හි එකඟ වුණා ධර්මය තුළම කුසලේ තුළම ඊට පස පින්නාති බුදුරජාණන් වහන්සේ සාමොක්කන්සික දේශනාව දේශනා කරනවා ඒ තමයි දුක්ක සමුදය නිරෝධ මක්ගා චතුරවාරි සත්‍යය ධර්මය දේශනා කරද්දි මිම්බිසාර රජරුවන් ප්‍රදාන ක්ලක්ෂ විසිවිදාහක සේනාව උතුම් සෝවාන් මාර්ක බලයට පත්වනා කියලා මහාවක්ග පාලියයේ විනේපිට කේස ඳහන්න නවා එතකුටේ බුදුරජාණ වහන්සේ නක් පහලවීමෙන් ලැබෙන මහා වටිනාකම බුදුරජාන්ස් මේ විදිහයට ධර්ම දේශනා කරල පින්වත්තිී බොහෝ දෙනිෙක්කු සංසාර්දුකෙන් අත්මි දෙව්වා එන දැන් අපි ඒක හ අතීත කතාව ඒ අතීත කතාවල් තුළසු හන්වෙච්ච ඒ රහතන් වහන්සල දහස් නමම මේ වෙනකට පිරිනුවන් පාල. බින්බිසා රජ්ජුරුවන් ප්‍රධන ඒ කලක්ෂ විසිදාහක් සෙනග ඒ දොළොස් නහතේම මාර්රකප පල් බූනිසා මේ වෙනකට ඇතැන් පිරිස වී වල රහත් තුවෙලාති ඉන්නඩත් පුළුවන් තැ පිරිසක් අනනාගාමී වෙලාති එඩත් පුළුවන්. ඇතැන් පිරිස සකදාාම වෙලා එන්න පුළන් අවසසිගේ සෝවාන් වෙච්චනිසාස ඒ හැම දෙනාම සුගති ලෝකෝලීපදිලලාඉන්නවා. හැම දෙ නම සතරපාදුකින් අත් මිදුනාා. දැ මේක අතීට බණකතාව අතීතිය වෙච්ච සිද්ධිය දැ මේක අපේ ජීවිත අපි ගලපගන්න කොහොමද ඔබ කියයි නියම බනකතාවක්න කියලා නෑ එක නියම බණකතාව බවට පත් වෙන්නේ ජීවිතත් ඒ බනකතාව සම්බන්ධ කර ගත්ත දවසටයි. එන ඒ බනකතාව අපි අද දවසේදී අප ජීවිතවලට සම්බන්ධ කර ගම. කෝහමද කෙනෙක් තමන්ගේ ජීවිතයට මාරගඵලයක් ඇතිකර ගන්නේ ආවරණයක් නම් සොන්නමහල් සාලාවට ගාට පස්ස ස්ොර්ාාවරන සසාලාකට ගියාට පස්සේවෙට ලබාගන්න පුළුවන්. පන් බාණ්ඩයක්නම්. ඒවගේ අපිට ආහාරපානයක් නම් ඒක යම් කිසි දැනකට ගයාාට පස්සේ අපට ලබාගන්නට පුළුවන් ඇතුමක් නම් එලියෙන් ලබා ගණ්ඩ පුළුවන්. හැබැයි පින්වත්නී මාරගඵලයක් ලාගන්නේ කොහොමද මාර්ගඵලයක් තවකිෙනකුට අපිට ප්‍රධානය කරන්න පුළුවන්ද. එක සමාජෙන් ලැබෙන වරක් ප්‍රසාධයක්ද නෑ මාර්ගඵලයක් උපදවා ගැනීමේ වටිනාකමතියෙන්නේ බුදුරජාන් වහන්සගේ ධර්මය අවබෝධ කරගැනීම තුළමයි. එහෙනම් ඒ මාර්ගඵලයක් උපදවාගැනීමේදී. මාර්ගඵලයක් ලැබෙනවිදි කල්පනා කිරීම වැදගත්. මාර්ගපල ලබන්නට සසාහ දන්න කෙනා තුළ ඇතිකරගන්නන මූලි ලගුණක් තියෙනවා. ඒ තමයි කළගුණ දන්නා බව. කළගුණ සලකනා බව ඒක උත්තම ගුණයක් දුර් ලබ ගුණයාත්. කෙලෙහි ගුණ දන්න කෙනා මාරකපල් ලබනවාකීන එක සිද්ධ වෙන දෙයක්. තියක නිසා මාරකපල් ලැබීම පිණස් උපකාරී වෙන මූලි ගුණාන්ගඇත් තමයි කෙළෙහි ගුණ දන්නා බව කෙල කියන්නේ. බුදුරජාන් වහන්සේගේ දහම තුල උන්හස දේශනා කන කතнюු කතවේදී පුද්ගලෝ දුල්ලබෝ ලෝකස්වම් පාතු භාවෝ. මහනෙන කළ උපකාරයට ප්‍රතිවපකාර කරන කෙන කළගුණ දන්න කෙනා මේ ලෝකේ ලේසියම් පහළ වෙන්නේ. ලේසියකින් උපදින්නේෑ. එක නිසාමන දුල්ලබෝ දුර්ල බයි හරියට මතුමැණික් වගේ. මුොතුමැනිි කැමතැනමන. කල්ුගල් තිරිවානකැට හැමත නම තියෙනවා ඒකනි සාමාන්‍ය ජනතාවගේ සාමාන්‍ය ගතුගුණ වගේ නමුත් මුතුමනික් සෑම තැනම නෑ විශේෂ තැන්වල තියෙන වගේ යම්ෙනෙ මේ සමාජයේ කළගුණ දන්න කෙනෙක් නම් ඒකෙන තුළ මුතුමෙනෙක් මෙන් උතුම් ගුණදරම තියෙන බවයි අපි මෙිහිටිය උපට සඳහන් කරන්නේ. එතියක නිසා මාර්ග පල්ලාබී කෙනෙක් බවට පත්වීමේදී අපට වැදගත්වයෙනවා කල්යාාන මිත්‍රයන්ගේ ආසරය එක මූලික කාරණයක්. කල්්‍යාන මිත්‍ර ආශ්‍රය කියන එක අපිට ලෝකින් බොහ විට ලැබෙන එකක් නෙමි. කල්්‍යයාන මිත්‍රයෙක් අපි හඳුල ගන්නක හොමද කල්්‍යාන මිත්‍රයෙකුගේ මූලි ලක්ෂණ දෙකක් තියෙනවා. කල්‍යයාන මිත්‍රයාගේ මූලික ලක්ෂණ දෙක තමයි පාපට ලැජ්ජාව සහ පාපට බය පව් කරන්න ලැජ් බය තියෙන කෙනෙක් නම් කල්්‍යයාන මිත්‍රයකුගේ මූලික ලක්ෂණන හතුල තියෙනවා. කල්ලයාන මිත්‍රියයාගේ ඊළඟ ලක්ෂණය තමයි තමන් පාපේට ලැජ්ජබය ඇතිකරගෙන ගුණයක් තුළ පිහිතලා ඔන්න තමන්ගේ අනුගාමිකන්ට එහෙම තමන්ගේ වටා ඉන්න යහළු මිත්‍රියන්ට ශක්ති පමණින් පින්රෙස් කරගන්නට අනු බල දෙෙනවා ප ආනිසංස කියල දෙනවා. කුසලේ ආනිසංස කියල දෙවා කුසලට අනු බල දෙෙනවා. ධරමය කියල දෙනවා. කල්ල අනමිත්‍රයා. කල්ේ අනමිත්‍රයා ධර්මය කියල දෙනවා විතරක් දෙෙමී. තමනු ධර්මී හැසිරෙනවා. තමන් ධර්මී හැසිරෙමින් අන්න අයට ධර්මය කියල දෙනවා. එතකට මේකෙදී ස්වාමින් වහන්සේ නමක්ම වෙඩෝ ඔන්න තැම් කෙනෙකට කල්්‍යයානමිත්‍රයා ාට පත් වෙන්නේ තමන්ගේම අම්මා එමැ තමන්ගේම තාත්තා. ඇතැම්ගෙනෙකුට කල්්‍යයානමිත්‍රයබට පත් වෙන්න තමන්ගේම බිරිද. තමන්ගේම ස්වාම්පුරුසියා ඇතැම් කෙනෙකට තමන්ගේම කල්ල්‍යයානමිත්‍රය බාට පත්වෙන්නේ තමන්ගේ හොඳම ළඟමන යහළුවා යෙහෙළිය වඩත් පුළුවන්. අසල් වාය කනෙකට කළ න ිත්‍රෙ ට පත්ව ෙන් පුළුව. ගේ ල්යාාන මි්‍රයා ගම පන්සේ ලකහදර වන්න . පොඩි හාදුරනමක් වෙඩත් පුළුවවා. කල්්‍යයාන මිත්‍රයා ඇතැම් විට පින්වත්න්නේ සදහම් පොතක් වෙඩත් පුළුවවා. ඇතැමට කල්්‍යාන මිත්‍රයා මේ රූපවාහිනී මාධ්‍යය වෙඩත් පුළුවවා. මේ බනපදේ යහලා යම්ගනෙ පහදින වන. මේ බනපද ට ලැබෙන රූපවාහි නාලිකා නිසාය. මේ රූවාහ ලාිකාව මේ මොහොද ට කල්යාන මිත්‍ර ට පත්වා මේ බනපදය ඔබේ දෙසවනට වැටෙන නිසා නිසා කල්්‍යයාන මිත්‍රයා සජීවී කෙනෙක් පෙන්ඩත් පුළුවන් අජීවී කෙනෙක් වෙන්ඩත් පුළුවන් මනුස්සේක්ම වෙනවා කියලා කතාාවක්නෑ ද මාධදසරු කරන පවා යම් කෙනෙකුට කුසල් වඩන්ඩ පුළුවන්න ඉන්ඩෙස් කරගන්නට අනුබල ලැබෙනව උප දෙස්ලබෙනවවා ඒලාට මාධ්‍ය කල්්‍යයානට මිත්‍රමාධ්‍යයක් කියලාී මේ හිදී සඳහන් කරන්නට ඕන. විශේසයම ස්වර්ණවාහිනීය අපි දැන් දන්න කියන කාලිඳර පොඩි කාලිඳලා බොහෝ කාලයක් අපිට මේ උදේසන වැඩසරහන් ඒහි පසක වැඩසටහන දැම් බොහෝ කාලයක් බොහෝ පිරිසක් කැමැත්තෙන්ම නරඹන ජනප්‍රියම සදහම් වැරසතාන උදේ කාය ලාකය බොෝධදින රමන සහම් වැරසහතම ඒහි පසක වැරසතාාන ගේ පෝ දවසර සිදවෙනන ආධාර වැඩසටහන බොහුද කැමැත්තෙෙන්ම සම්බන්ධන වැඩසතහන්. මේ කල්ලයාන මිත්‍ර මාධ්‍යක වට පත්වනවා මෙවැනි මාධ්‍යන් තුළින්නි ධරමය ඉදිරිපත් කිරීම තේපිළිබඳව අප තාමන සතුටින් සිහිපත් කරනවා. ඉතුර සෙදහවත් ඒ කල්්‍යයාන මිත්‍රයාගින් සද්ධරම ලැබෙනකොට කෙනෙක්ට නිකාම මාරක පල් ලැබෙන්නේ මාරප පල් ලැබෙන නම් නුවන කල්පනා කරන්නට ඕනි. මොකද නුවනින් කල්පනා කරන්නේ. බුදුරජාණන් වහන්සේ වදාාරණ උතුමන් වහන්සල වදාාරණ උතුම් ශ්‍රී සද්ධරමය. ශ්‍රීසද්ධරමය නුවනින් කල්පනා කරන්න 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 තමන්ට පේන්ඩ ගන්නවා තමන් ව. නුවනිින් කල්පනා නොකරන්න කරන්න තමන්ට පේන තමන් ගනමි අනුම්ුව. අනුන්ගේ දොස් පරොස් ඇද පළුදු පේන්ඩ ගන්නවා. ධර්මය නුවනිින් වවිමසන්න විමසන්ඩ තමංග පැහදිලියෝ පේන්ඩ ගන්නවා මොකද තමංග පැහැදිලි පේන්ඩ ගන්නවා කළලා කියන්නේ සරව කිව්ව තමංග පේන්ඩ ගන්නවා මේ ජීවිතය කෙලා කියන්නේ ප්‍රධාන කාරණා හතරක් මේ ජීවිතයේ හෙදුල තියෙන්නේ පොලෝට පස්සලා යන දේවල් වලින් මේ ජීවිතය හෙදිල තියෙන්නේ ජලට දියවෙලා යන දේවල් වලින් මේ ජීවිතය හෙදුල තියෙන්නේ උණුසුමට අයත් දේවල් වොලින් මේ ජීවිතයේ හෙදල තියෙන්නේ හමාගෙන යන්න හුළඟින් කියලා සතර මහාධාතුන්ගෙන් හටකත් ශරීරයක් කියලා ශ්‍රාවකයා අවබෝධ කරගන්නවා. මේක එක්තර ක්‍රමයක් විතරයි. ධර්මය තේරුම්ගැන විධ ක්‍රම තියනවා. ගැන ස්කන්ද දහතු ආයතරන හේතු පල්ල වසේ. දැ මේ පවසන්නම ධාතුවසය අවබෝධ කරගන්න ක්‍රමේ ධාතුවසයෙන් දකින ක්‍රමේ. තු ශ්‍රාවකයා මේ ජීවිතය තුළ පෞතර මේේ මූලික පදාර්තය හතර තේරුම් ගන්න මේ ජවිතය හෙදරතිනො පට විදාතුවෙන්. පොලෝඩ පස්සෙලා යන දේවල් වොලින්. ආපෝධාතුවෙන් ජලයට දියවෙලා යන දේවල්ල වලින්. තේජෝධාතුවෙන් උණුසුමට අයත් දේවල් වොලින් වායෝධාතුවෙන් හුලඟට හමාගර යන ේවල් වලින් කියලා ශ්‍රාවකයා අවබෝධ කරගන්න. අවබෝධ කරගෙන එතිලින් අතර වෙන්නනෑ. මේ පටවි ආපෝ තේජෝ වායෝ කියන සතරමහා ධාතුන්ගේ තියන සැබෑ ස්වභාවය කල්පනා කරනවා. මේ සතරමහා දාාතුන්ගේ සැෑ ස්වභාවය කුමක්ද. මේ පටව්‍යාපෝතජෝ වායෝගෙන සතරමහා ධාතූන් අනිත්‍යයි. අනිත්‍යයි කලා කියන්නේ. නැස්සිල වැනසිලා යන ස්වභාවයෙන් යුක්තයි. මේ සතරමහාධාතුන්ගෙන් තමයි අතීත ලෝකයේ ගොඩන ගුණෙත්. අතීතයේ ජීවත්වවෙච්චා අයත් සතරමහාධාතුන් නිසාම හැදිච්ඡාය. නවත් බලන්ඩකෝ. ඒ අතීතයේ හැදිච්ච දේවල් නැස්සෙල වැෙනසිලා ගිහිල්ල තියෙනවා. ඒ අතීතයේ ජීවත්ව ච්ඡාය කී කෝටියයක් නම් මේ පොලෝට පස්වෙලා ඇදද ඉතාගණඩ බැරි ප්‍රමාණයක්න ජනගානය අප සංගනය කරන්න බෑ මෙච්චර පිරිසක් මේනකොට ලෝකී තිහාසේ තුළල මේ පොලෝට පස්සවෙලා තියෙනවායි කියලා බුදු දහමට අනුව කිව්වත්නම් බදුරජන දේශනකන මහනිිනිි බලඩ කියනවා අර වේ පුල්ල පරර්වතය ක් මිස් ජීවිත විතරක් ලබල. ඒ කෙනාගේ සරී සරී ඇටසකිල්ල. පොළෝට පස් නෞනානන් තනි පුද්ගලයකුගේ. වේුළල පරවත ඩල්ලු පරවතයක් ඇදරෝකන ඇටසෙලිල්ල පර තරක්ක්. මේ එකක පුද්ගලිකුගේ සොභහ විේදේශනා කළේ. එ හිතා ගණ්ඩ. අතීතයේ ජීවත්වෙච්ච කී කෝටියක් මිනිස්සු පොළල වී පස් වෙලා ඇද්ද. ජලයේ කොටස් බෝට පත්වෙලා ඇද්ද මේ උනුහුමට එකතු වෙලා ඇද්ද මේ හමාගෙන් හුළගට එකතු වෙලා ඇදද එතකොට මේස් පරිසරේමතින පධාර්තයන් හතරක එකතුවක් තමයි මේ මානවයා මේ මනුස්සයා මේ ජීවියා කළ කියන්නේ. ත මේදි පරමාර්ත සේරුම් ගන්න කොට මේ පටව්‍යාපෝතජෝ ආයෝගෙන සදමහා ධාතුවන්ගේ ස්වභාව අපිට මූලික වසයෙන් ටිකටික අවබෝධ වඩටන් ගන්නවා අපි සාමානෙන් හිතෙන්න්නේ මේකම මේ සතරමහා ධාතුකින් හට ගත්තකක් කියල නෙමි මම මගේ මගේ ආත්මයයි කියලා නවත් බලන්ඩ මේ සරීර අ්‍යවප පවා සරීර බන්ධ වන්ධනි වෙලා තියනකම් විතරයි ම මගේ කිය ලබ කියන්නේ දැන් ගන්න ඔබ යනවා කොන්්ඩි කපන්්ඩ භාවරසාපෝකට ගිහිල් ඔබේ කොන්්ඩි කපනවා ඔබ කියෙන මම කැපුවායි කියලා මාව කැපුුව කියලනෑ අපි කොන්්ඩි කැපවා කියලා ඔබේ නියපුතු වැැවෙනවා කබලායි කරන්නන ඔබ කියන මාව කැපෝයි කියලා. ඔබේ දත්තින වටේ ද ගැලවෙන මාව කැලවුනා ක කියන්නේ. සරීරයට බන්ධනේ වෙලා තියරගම් විතරක් අපි හඳුන්නනවා මම මගේ කියලා. හැබැයි පින්ව සරීෙන් වැටිච්ච වෙලාවට අපි ාවවැටන කෙක කියන්නේ. මාව හැලුනා කෙලක කියන්නේ. මාව කැපෝ කලක කියන්නේ අපිග කෙස් කැපුවා. නිය පුතු කැපුූවා. දත් හැලන කලා නේද කියන්නේ. ආංගී වගේ. ජීවිත අපි මේ අයිතකරගෙන ඉන්නවා මේ සතරමහාධාතුන්ින් හටකත්මේ පැවැත්මේ ආදීනව නොදකෙන නිසා. සත්‍ය අබෝධ නොවීම නිසා. ඒහට මේ වගේ. වාහනයක් කෑලි කෑලි වෙනවෙනම ගැලව වොත් එෙහෙම. අපි වාහන අඳුන්නන්නේ වාහනය කියල නෙමේ රෝ රෝධහතර කළ හඳුන්නවා. දොරවල්තර දොරවහතර කළ අඳුන්නනවා ආසන සන කල හඳුන්නන සක්ඛනම සුක්කානම කි ඳුන්නනවා ින්න එක එෙන්ජි එක කෙල හඳුන්නනවා ඒ ඔක්කෝම එකට එකතු කොරාට පස්සේ හඳුන්නනවාමකක් කියලද ඒ ඔක්කෝම එකට තුරට පස්ස කියන්නේ අරමක්තල හොටසායි රෝධයක් ටයිරයක් කෙලා කියන්නේ එංජි එකක් කියලා කියන්නේ ඒ ආසනයක් කියලා කියන්නේ දොරක් කියලා කියන්නේ අපි කියනවා වාහනයක් කෙලා කියනවා ඒ වගේ පින් වත්න්නේ අපේ ජීවිත වලත් මේ පටව්‍යාපෝතේජෝ වායෝගන සදරමමා ධාතුගින් හටගත් මේ ධාතු හතරේ එකට එකතුට කියනවා මම කෙල කියනවා මගේ කියලා කියනවා. මගේ ආත්මයයි කියල කියනවා. එම් කොහොමද මේ මාරක පලයක් දක්වා අප අවබෝධ කර ගන්න. අවබෝධ කරන මෙහමයි. මේ පටව්‍යපෝතජෝ වායෝකන සතරමහා ධාතුන් අනිත්‍යයි වෙනස් වෙනවා නැසිලවැෙනසිලා යනවා කියල මෙිනෙහි කරනවා. එක පාරද්‍ය පාරත්තුම් පාරන්නම. ඇතැම් විට සිය දහස්වාරමිනහි කරන්න වෙනවා. ඒ වගේ ඒ අනිත්‍ය වූ දේවල් දුකයි. ෙනස්්‍රීීම නිසා දුකුණන හටගන්නේ. අනත්්‍ය නිසා දුකයි. අනත්්‍ය නිසා දුක් නිසා තමන්ගේ වසගේ පෞත්වන්ඩ බෑ අනාත්මයි කියලා මේ ත්‍රලක්ෂණයටට අනුව අප්‍රිකල්පනා කරන්නම හන්සිගන්නවා. එතකොට අපිරත් පුළුවන්කම ලැබෙනවා මාර්ග පලයකට ලංවෙන්ඩ. එක නිසා මාර්ගපල ලාබී කෙනෙක් බට පත්වීමේ මූලික ඉංගියක්. අදෝ ඔබට ලබාදුන් එක නිසා ඇම දෙනාටම විිසෙත් පත්තනවා ආශිර්වාද කරනවා. රැස් කරන හැම පිනක්ම ඔබ හැමටම චතුර ආර් සත්‍යාවබෝධය ලබන්නටම හේතු වාසනාවේවා කියලා සැදැවත්න්නේ ඔබට විසේෂ පනිවිධයක් ම තක් කරන්නට තියෙනවා ශ්‍රී සර්වජධාතු වන්දනා පදනමේ මූලික අනුග්‍රහයෙන් අපගේ අනුසාසකත්වෙන් අපි වාර්සිකව පවත්වන ස්තූපවන්දනාව මෙවර පැවැත්වෙන්නේ බදුලු මුතිියංගන රාජමහා විහාරය මුල් කරගෙනයි. ඔබට සඳහන් කරන්නට ඕනි අපි ද දාහතුනවුදේද අසිරිමත් තුුවන්ුලි මහසය පින්ංකමක් සිද්ධ කළලා රෑ පහන්ු වන තුරු. දෙදිදස් දාාහත අවුෘද්දෙදිී තුප පරාම පංකමක් සංවිධානය කළ රෑ පහණ වනතුරු. දෙදස් පහළවෞරෘද්දෙදී අපි සංවිධානය කළා අසිරිමත් සෝමාවතී පුදබිමේදී මහසෑ වදනා පංකමක් ඒවගේම අපි දෙදස් දාසයේදත් පින්කමක් සංවිධානය කලා ඒවගේ දස් දාහත අවෘද පින්කමත් සංවිධනය කළ සිරිමත් සේරුවාවිල්ල පුදිමේ. න කම පින්වත් අපි මෙවර ෆිංකම සංවිධානය කරන්නේ බදුළු මුතිියංගෙන රාජමහා විහාරය මුල් කරගෙනයි. ඉතින් බුදුරජාණන් වහන්සේගේ අසිරිම ධාතු මහා සෑය වන බදුළු මුතිියංගන මහා සෑය අපි මෙවර වන්දනා කරනවා සැප්ටම්බර් මස්ස අටවන සෙනසුරාදා. හැන්දෑවේ හතරඉඳලා පහුදා පහන් වනතුරු. තුන්යම් රාත්‍රියයක් මුළුල්ලේ රම දේශ ධනම සාකච්ඡා සෙත්පිරිත් සජ්ජායනා ඒවගේ මහාසෑවරුණ සදබුදු වන්දනාව අසිරිමත් පසේබුදු වන්දනාව, අසූ මහාස්්‍රාවක වන්දනාව ආදී විශේෂ ධාතු පෙරහැරකින්ද මේ පින්කම සමලං කොට වෙනවා තියග නිසා ඔබ රොදබැෙන පැමිණෙන්න්න දන්න දන්නාවව දැනුවත් කරන්න අප පින්කමටම සම්බන්ධ සැදැවතුන් ඉන්නවා තියග නිසා හැමදිනානම් මතක්කරනවා සැප්ටම්බර් මස අටවන සැෙනසුරාදා දවසේදී. අවසහතරේ සිට පසුදා පහන්න්නන්තුරු අපේ පින්ංකමට සබඳලා ජීවිතේ යහපත දෙලොව සැනසීමෝදා කරගන්නට තිෙක් නිසා ඔබ මෙතෙක්වේලා සද්ධරම මේ ශ්‍රවණය කරවලා රැස් කරන ලද සෑම සීලු පන්නෙ ධරමයෝ පිනැති දෙවිවරු අනු මෝදංම සැපලා බත්වා. එමෙන්ම පොදවේ ඔබ පැහැමද නමින් මියගේ ඥාතිීන්දම පින් අනමෝදන් වෙත්වා. අපගේ ගුරුදේවයන් මහෝපාදයන් වහසල පපදාන්න මහ සංඟරුවනදමේපින් අනෝදං වෙත්ව නවා කාරමල් හැම නටමත් මේේ පින් අනමෝදක් වෙෙත්වා පොද්වේ සදධර්ම ශ්‍රවණන කරු හැම නටම ැස්කරපු හැ පිනක්බ නිවන්සූ පිණිසම හේතුවාසනාවෙත්වා. ආකාසට්ටාච බුම්මට්හා දේවානාගා මහිද්ධිකා, පු්ඥන්තං අනුමෝදිත්වා චිරන්ඩක් කන්තුසාාසනං ආකාසට්ටාච බුම්මට්ටහා දේවානාගා මහිද්දිිකා. පන්ත අනුමෝදිත්වා චිරන්රක් කන්තුදේශනං ආකාසට්ඨාචබුමට් frequenciesා දේවානාගා මහිද්ධිකා හ්ഞන්ත අනුමෝදිත්වා චිරන්රක්කන්තුතුසදා හැම දෙනාටම සම්මා සම්බුදු පිහිටලබේවා. දෙදහස්නාවේ අගොස්තු විසි හයවැනිදින අපවත් වූ බොරල්ල ශ්‍රී ලංකාරාම මහාවිහාරය සහර බොරැල්ල වැඩිහිටි නිවසේ ආතිකත්‍රු සාහිත්‍යච්චාර්ය ශ්‍රී සුමංගල කාරක සංග සභික මාලිපොඩ ධම්ම සිද්ධිනායක ස්ෝමින් වහන්සේගේ, ගුණනුස්මන්න පිත්කම අගොස්තු විසිපස්සනදින රාත්‍රී හතට ධර්ම දේශනාවක් සහ, විසිහායවෙනිතින සඟසතු දාානමය පින් කමකින් නිමාවට පත්වේ. මෙහි දායිකත්වය විහාරාධිපති ඥානහිමි සහ උන්වහන්සේ ආරම්භ කළ බොරැන්ඩ වැඩිහිටි නිවාසේ පාලිකා, ලංකා කුමාරි මහත්මය සහ, ඒ.ජී චන්ද්‍රරත්න ඇතුළු ඔවිදු ප්‍රභෘත්්තිිකා තිසරු යන වැඩිහිටි නිවාසේ, අනුක්‍රහක බවතුන් විසින් අද දින මෙම වැඩසටහනට දායිකත්වය දක්වන ලදී.